ආයුබෝවන් කියලා පිළිගන්නවා රණහඬ නරඹන සියලුම යාළුවන්ව. මම අද කියන්න යන්නේ වැඩි විස්තරයක් නැති සරලව ප්‍රහාරයක් දෙන්න පුළුවන් අවියක් ගැන. හරි, වැඩි කතාවක් ඕනේ නැහැ, අපි පටන් ගමු. මේ මිලිමීටර් 40 ග්‍රෙනේඩ් ලොන්චර් එක දැනට ලංකාවේ හමුදාව මේ වර්ගයේ අවි දෙකක් භාවිතා කරනවා, HK සහ CIS කියන අවි දෙක. මේකෙන් HK කියන එක නිෂ්පාදනය කරන්නේ බටහිර ජර්මනියේ හැක්ලර් ඇන්ඩ් වෝච් කියන සමාගමෙන්. ඒ වගේම CIS හදන්නේ සිංගප්පූරුවේ චාටර්ඩ් ඉන්ඩස්ට්‍රීස් කියන සමාගමෙන්. මෙම අවි දෙකේම හැමදේම එක වගේම, දාන බෝම්බත් එකයි. ඒ වගේම හමුදාවේ නම් මෙම අවියක් දෙන්නේ කණ්ඩබාර සැරයන්ට විතරයි. ඒ වගේම ග්‍රෙනේඩ් ලොන්ච් එකේ දෙපැත්තෙන්ම ආරක්ෂක ඇන තියෙනවා. තියෙන්නේ කෙටි බැරල් එකක්. බෝම්බය කවන්නේ බැරලේ පිටුපසින්. මේ අවියෙන් ඩිරෙක් සහ ඉන්ඩිරෙක් කියන දෙවිදියටම පහර දීමේ හැකියාව තියෙනවා. මේකට සයිට් වර්ග දෙකක් තියෙනවා, ෆිට් සයිට් සහ ලැඩර් සයිට්. මෙම අවියටත් බෝම්බ වර්ග කිහිපයක් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. HE බෝම්බ, හයි එක්ස්ප්ලෝසිව්, WP බෝම්බ, වයිට් ෆොස්ෆරස්, ස්මෝක් බෝම්බ, දුම්මාවරණයක් ගන්න, විෂවායු බෝම්බ, අභ්‍යාස බෝම්බ පුහුණුව සඳහා. මේ වගෙන් මම හිතන්නේ ලංකාවේ HE භාවිතා කරනවා. ශ්‍රී ලංකාවේ යුද හමුදාව භාවිතා කරන ග්‍රෙනේඩ් ලොන්චරේ බෝම්බ 6ක් දැමීමේ හැකියාව තියෙනවා. මෙම අවියේ තාක්ෂණික විස්තර ගැන කතා කරොත් මුලින්ම මම HK අවිය ගැන කියන්නම්. කැලිබරය මිලිමීටර් 40යි. බට්ටේ දිග මිලිමීටර් 683යි. බට්ටේ කකුලල මිලිමීටර් 463යි. බැරල් එකේ දිග මිලිමීටර් 356යි. සින් එක එක බර කිලෝග්‍රෑම් 2යි, ග්‍රෑම් 620යි. ෆීට් සයිට් එකේ මීටර් 50ත් මීටර් 150ත් අතර දුරක් සටහන් කරනවා. ලැඩර් සයිට් එකේ මීටර් 150ත් මීටර් 350ත් අතර දුරක් සටහන් කරනවා. මසල් වෙලෝසිටි එක තප්පරයට මීටර් 75යි. මේකේ ලෑන්ඩ් ඇන්ඩ් ක්‍රූස් එක 6යි. CIS අවිය ගැන කතා කරනවා නම් දිග මිලිමීටර් 655යි. බැරලය මිලිමීටර් 305යි. බර කිලෝග්‍රෑම් 3යි, ග්‍රෑම් 300යි. සයිට් එකේ සඳහන් දුර මීටර් 400යි. අවම දුර මීටර් 25යි. මරණීය හෝ තුවාල දුර මීටර් 25ක් වෙනවා. CIS අවිය සඳහා භාවිතා කරන බෝම්බ ගැන කතා කරනවා නම් මේ සඳහා භාවිතා කරන්නේ HE බෝම්බ. බර ග්‍රෑම් 237ක් වෙනවා. උස මිලිමීටර් 99යි. පැලට් ප්‍රමාණය, ඒ කියන්නේ කැබලි 700කට කැඩියනවා. වෙඩි බෙහෙත් වර්ගය පොප්ලන් චාර්ජර්. මෙම බෝම්බ ප්‍රහාරයකින් අරය මීටර් 5ක් තුල ඇති, මිලිමීටර් 2 ඝනකම ඇති ඇල්මිනියම් තහඩුවක් විනිවිද යාමේ හැකියාව තියෙනවා. බෝම්බ ක්‍රියාත්මක වෙනවා මීටර් 10ත් 14ත් අතරෙදී. හරි, එහෙනම් මෙම අවිය භාවිතා කරන විට මෙන්ම මෙම ආරක්ෂක නීති කිහිපය ගැන අනිවාර්යෙන් බලන්න ඕන. ඒවා තමයි, අවිය ගන්නා සෑම විටම ආරක්ෂකභාවය තහවුරු කරගන්න ඕන. අවිය ආරක්ෂක සංවිධානය කරද්දිත් බැරලය ආරක්ෂක ස්ථානයට යොමු කරන්න ඕන. වෙඩි තියන්නේ නැත්නම් සේෆ්ටි බටන් එක සේෆ්ටි පොසිෂන් එකේ තියෙන්න ඕන. අවිය පරිහරණයේදී සුපරීක්ෂාකාරී වෙන්න ඕන. වෙඩි තැබීමකදී බෝම්බේ ගමන් ගන්නා මාර්ගය පැහැදිලි වෙන්න ඕන. අවිය මිතුරු පාර්ශවයට එල්ල කරන්න බෑ. ඒ වගේම මෙම අවිය තනි කරන්නත් බෑ. ඊට අමතරව මේකෙන් වෙඩි තියන්න පුළුවන් ඉරියව් 4ක් තියෙනවා. ඒවා තමයි බිම දිගා වෙලා, දන හිසෙන් හිඳගෙන, වාඩි වෙලා, ඒ වගේම සිටගෙන. අනිත් හැම ආයුධයක වගේම මෙම අවියෙත් ආබාධ තියෙනවා. මේකේ ප්‍රධාන ආබාධ දෙකයි තියෙන්නේ. ඒවා තමයි හෑන්ඩ් ෆයර් ආබාධය සහ මිස් ෆයර් ආබාධය. හෑන්ඩ් ෆයර් කියන්නේ මෙම බෝම්බේට දාලා තියෙන පොප්ලන් චාර්ජ් වෙඩි බෙහෙත් දැල්වෙන්න පොඩි වෙලාවක් යන එක. ඒක පොඩි වෙලාවකින් දැල්වෙලා බෝම්බේ යනවා. මිස් ෆයර් කියන්නේ නම් මෙම බෝම්බේ ප්‍රයිමරි එකේ අවුලක්. ඒකට කරන්නේ බෝම්බ ඉවත් කරලා වෙන එකක් දාලා වෙඩි තියෙන එක. ආධාරක වෙඩි බලයක් සඳහා යොදා ගන්නා අවියක්. මෙම අවිය ගැන කිව්වොත් හොඳම අවියක්. සාමාන්‍යයෙන් මේක හදලා තියෙන්නේ අපිට හෑන්ඩ් ග්‍රෙනේඩ් එකක් ගහන්න පුළුවන් උපරිම දුරයි, මෝටාර් එකක් ගහන්න පුළුවන් අවම දුරයි අතර ඉන්න සතුරු සමූහයකට පහර දෙන්න. හැබැයි මේක කෙලින් වදින්න ඕන. මේක උඩ කොහේ හරි වැදිලා පිපුරනොත් නම් වැඩි ප්‍රතිඵල තියෙනවා. නැත්නම් අර ග්‍රෙනේඩ් එක වගේ බිම දිගා වෙලා ඉන්න අය බේරෙන්න වැඩි ඉඩක් තියෙනවා. මේකෙන් වෙඩි තියද්දි වැඩි බැරල් ජම්ප් එකක් වගේම වැඩි සද්දෙකුත් නැහැ. හරියාලුවනේ, මෙම අවිය ගැන විස්තර කරන්න තියෙන්නේ ඔන්න ඔය විස්තර ටික තමයි. ඉතින් වැඩේ හොඳයි නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එකත් ඔබලම යන්න. ඊළඟ වීඩියෝ එක දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්.